විස්සයි විසි එකේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන්ම සම්මතයි. වැලිගමදී අත්අඩංගුවට ගත්තේ ඉතාලියෙන් ආ කුඩු තොගයක් පොලිස් ප්‍රකාශක අජිත් හෙලිකරයි. IDH රෝහලෙන් පැන්න කාන්තාව සොයා තවමත් මෙහෙයුම්. විල්පත්තුව කැපූ රිෂාඩ්ට මවන්න කියා දුන් තීන්දුවට එරෙහිව රිෂාඩ් උසාවි යන ලකුණු. පැය 24ක් තුල කොරෝනා රෝගීන්ගේ ලක්ෂ 2 වාර්තාව ඇමරිකාවට. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී යෝජනාව වැඩි ඡන්ද 99කින් සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 52ක් පමණයි. පසුගිය 17 වනදා මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය දෙවන වර කියවීමේ විවාදය ඊට පසුදිනම ආරම්භ කෙරුණා. අද පස්වරුවේ ඡන්ද විමසීම ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ විපක්ෂයෙන් ඊට බාධා මතු කළේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවා නැති බැවින් ඡන්දයකට යා නොහැකි බව පවසමින් අරු කතානායකතුමනි පක්ෂ නායක රැස්වීමේදී මම රිෂාඩ් මැතිතුමා ගැන කිව්වා බොතුවා කිව්වා ඡන්දේ දාන්න අරගෙනවා කියලා. ඔව්. ඉන්න නැහැනේ. ඔව් ඉතින් එන්න බෑ කියනවා. ඉන්න නැහැ කිය ඔබතුමාගේ වගකීම බගේද? එතුමා බලහත්කාරයෙන් ගේන්න බෑ. එතුමාට අසනීපයි කියලා එන්න බෑ කියනවා. අනුතුරුව පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 151ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණයි. පක්ෂව ඡන්ද 151යි විරුද්ධව ඡන්ද 52යි ඒ අනුව අයවැය දෙකනේ සම්මතයි. අද දිනේ පැවති විවාදයේදීද මැති ඇමතිවරුන් කීප දෙනෙකු අදහස් දැක්වුවා. ආණ්ඩු එකම පාරක දුවන බස්රියක් වගේ කාලෙන් කාලට රියදුරු මාරු කරමින් බෝඩ් එක වෙනස් කරමින් ගමන් කර 2015 දී යහපාලන බෝඩ් එක රියදුරු දෙන්නේ 2019 දී සවිස්සේ ආරම්භයේදී සෞභාග්‍ය දැක්ම අලුත් රියදුරේ හැබැයි පැරණි බස් එක පැරණි පාරෙම දීර්ඝ කාලයක් ගමන් කරමින් තිබෙනවා සම්බහාල් ගන්න නෑ අද කඩේ සීනි රුපියල් 85යි ගැසට් එකේ කඩේට ගියාම සීනි 120 ආණ්ඩුවට මේ රට පාලනය කරන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා මේ රටේ අවුරුදු ගාණක් පොලිම් දැක්කේ නෑ දැන් නගරයකට ගියොත් 700 පොලිම ඇයි මේ සලාකේ බඩු එක මේක රටේ ප්‍රශ්නයක් දෙපාර්ශවයට අවලාද කියා ගැනීම වෙනුවට අපි අවංකවම මේක අපේ ප්‍රශ්නයක් විදියට සලකලා පක්ෂපාත භේදයකින් තොරව අපි මේ මූණ දීලා තියෙන අභියෝග වලින් ගොඩ එන්නේ කොහොමද කියන විසඳුම් යෝජනා මේ විවාදයේදී ඉදිරිපත් වුණොත් ඒක තමයි ජනතාවට ප්‍රයෝජනවත් වෙන්නේ කියන කාරණය මතක් කරමින් මම නිහඬ වෙනවා 2015 අපි බලයට ආවා අපි බලයට ආවට පස්සේ මොරගහ කන්ද හදනවා කියලා 2007 මහින්ද රාජපක්ෂ මහත්තයා මුල්ගල් තිබ්බා හැබැයි තිබ්බේ පළවෙන මුල්ගල UNP ආණ්ඩුව යටතේ මොරගහ කන්ද හදන්න ඒ මුදල් ටික අපි අනුමත කරලා දුන්නා මොරගහ කන්ද ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මම වාරි මාර්ග අමාත්‍යවරයා ඉන්න කාලෙදී පටන්ගෙන චීනයේ සමග මොරගහ කන්දත් ඒ වගේම කළුවර ව්‍යාපෘතිය සඳහා විශේෂයෙන්ම ක්වෙට් අරමුදල සමගත් ගිවිසුම් අත්සන් කළා මම අමාත්‍යාංශයෙන් යනකොට 187ක් මොරගහ කන්ද සහ කළුවඟ ව්‍යාපෘතිය අවසන් කර පොඩකින්ද ඊට පස්සේ තමයි අපේ ජනාධිපතිතුමා ඉතුරු වැල් ටික ඉවර කරේ ඒක කියන්න ඕනේ මම දකින්නේ නත්තල් පප්පාය වැයක් හැටියට තමයි මේක දකින්නේ දැන් කොවිඩ් ගැන 2021 මොකද්ද හදලා තියෙන වැඩසටහන් මොනවටද සල්ලි වෙන් කරලා තියෙන්නේ ආ මිනිසුන් ආරක්ෂා කරන්න ජීවත් කරන්න දැන් සර් ෆේල් කියලා කවුද කිව්වේ වැඩිපුර කරේ මේගොල්ලෝ සහරාන් මහදවල් මරාගෙන මෙරණකම් වගේ වගක් නැතුව හිටපු අසමත් භාවයේ පියවරු තමයි මේ සමත් අසමත් භාවය ගැන කතා කරන්නේ ඊයේ පෙරේදා පාස්කු විරිද ප්‍රහාරය ගැන පවත්වන කොමිෂන් සභාවට සතොස ආයතනයේ වාහන වල GPS සවි කරපු ආයතනය ගෙනල්ලා විනිශ්චකාරතුමන්ලා ඉදිරියට ප්‍රශ්න කරාම විනිශ්චකාරතුමේ කියනවා අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ගේ ඔවුන් සිටිය ස්ථාන පිළිබඳ තොරතුරුයි සතොස වාහන ගමන් කරපු ස්ථානයි දෙකම සමානයි කියලා. අර කවුද අර එහා කෙළවරේ ඉන්න අපේ කවුද මේ කබීර් රෂින් මහත්තයා. එතුමා කතා කරනවා ජාතික ආරක්ෂාව ගැන. සතොස වාහන මහත්තයෝ අරගෙන ගිහිලා සහරාන්ලගේ ගුබ්බෑන් අස්සේ රිංගලා තින්නේ. දඬුවම් දෙනවා. බලන් ඉන්න පොඩ්ඩක්. දඬුවම් දෙන්න තමයි මේ හොයන්නේ. කොවිඩ් 19 එනකොට මේ අසමත් භාවයේ පියවරු අතේ නම් රාජ්‍ය පාලන සුක්කානම තිබ්බේ. මේ රටට දෙයියන්ගේම පිහිටයි. දැන් මේ අවස්ථාවේදී
लॉकडाउन निशा कोलंबो नगरे उत्तर कोलंबे मध्य कोलंबे सब बोरेल्ला आसन वाले जीवन जनता वाले सारे पीड़ने पत्ते तीरों कर दान नहीं गए इधर बैठला इन नहीं गए लान देंगे इग्राम मंत्र मासिक दस त्याग लंग में ना लॉकडाउन में ला ओबकी नौ सीलों प्रदेश वाले टाट ए रुपया पंद्रह ही दीमन आवल बादी लती है आटा दिन नौ ने तावा दिन न पुलवा ना होंदा है इधर मामा किया ने कि ये ना कोलंबो नगर आदि वो तुम्ही ये तमाय ओए 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 किया ना प्रदेश आई थी मैंने वैरी प्रमाण या ये तुम्ही ये मैं किया ना लॉकडाउन करन नौ ने किया इधर तो नगर सभा साली वाली टिकाक दिन ने किया अब तुम्हारा मंत्री वर विधि रखी हिल्ला एमिनिशन ने उदाव करन अपे अपे डिस्ट्रिक्ट के वाले लॉकडाउन कर वेलावे अपे पुलवाम विधि रखी हिल्ला अपे देशपाल एमिनिशन ने उदाव करा मामा किया ने कवदावत अभी रोस मल्ले हना गमन किया ने टापी टहकी आवक तीय के लिए गाव वसर की पे तुल तामारु गमन किया ने दिए ने आरमंग संपन्न ने कमेक संसंध ने करनो विदाश पहे ते बामारु गमन हा समान हम अपहासु गमन इन बहर वेला रटे यम किसी सार्थ कत्त्व के टकेने ने टपुलवांग उनाना रटे वगकीमा बारगन बार अरगन क्रियात्मक कर पुखंडा एमा खेड़िये टा ये क्रियात्मक कर पु अध्यक्षीम में क्या आप विश्वास करनो आप टमें इधर ये टकेनिया ने टपुलवांग किया ला आप ही दाखिना वा विशाल नया बारकट मेरा टा थालु एवं पावती नो बंदे मम देखा दायना मंत्री तुम ये किए ना मैं नया बारा पीरोगा ने पुलवांग खांसा अभी कुन्नो कीला तामे ओके इधर ये दी पहली गल दी मां करन नंग हरी एट मां मैं केंग अपे रट मैं थी ना नया बारे इंग विधास करगा न क्रमे दान न तंग कीला देन नंग मामा दाल दो का मुलांका में दीवर कार्मिक दादा असरदार पत्रा तीनो मालू कहला काल हरी අදටියා බාගෙටම මම ගොඩ අරගෙන තියෙනවා ඒ කාලේ අපි දැක්කා මේගොල්ලෝ ආණ්ඩු කාලේ කෝට් ක්‍රෝටන් නතු කන්න කිව්වා නේද වෙන මොනවාද කොස්කොල කන්න කිව්වා ඒ අය අද කියනවා කොරළ පිටින් අමු මාළු කන්න කියලා විපක්ෂ නායකතුමාගේ දකුණු අත මේමනම් මේගොල්ලෝ ගන්න ආණ්ඩු අපිට බලා ගන්න පුළුවන් නේ මම ආනවා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු වැක්සින් එක පුළුවන් නක් කියන්න කෝ කෝ යුඑන්පී යුඑන්පී කවුරු හරි කියන්න බලන්න කවුරුත් දන්නේ නැහැ මොකද මේ මේකක් අනුමත කරලා නැහැ ඉතින් තමුන්නාන්සල නායකයා තමුන්නාන්සල අමාරු දෙන්නමනේ දැන් පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිගමදී ඊයේ අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණය ඉතාලියේ සිට මෙරටට එවා ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා මුහුදු මාර්ගයේ ඔසේ රැගෙන ආ හෙරොයින් තොගය කොළඹට රැගෙන ඒමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගෙනෙන අතර මෙම ජාවාරම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔසේ තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා විශේෂයෙන්ම මේ ගැන විමර්ශනය කිරීමේදී ලංකාවෙන් පිටතට ගොස් දැනට ඉතාලියේ පදිංචිව සිටිනයි පවසන රත්ගම ප්‍රදේශයේ උද්ගලයක් විසින් මේ ජාත්‍යන්තර වශයෙන් මේ ජාවාරම මෙහෙවලා තියෙන බවට තොරතුරු තියෙනවා අපි ඒ ගැන ජාත්‍යන්තර පොලිසියත් ඒ වගේ මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ අනිකුත් ආයතනවල සහාය ලබාගෙන ඔහු ගැන පරීක්ෂණ පවත්වනවා කෙසේ වෙතත් ඊයේ දින සවස් කාලයේදී මෙම මද්‍රව්‍ය තොගය කොළඹ හෝ වෙනත් ස්ථානයකට රැගෙන ඒමට සූදානම් කර තිබියදී 15 දිනකින් යුත් විශේෂ කාර්ය බලකාය නිලධාරී කණ්ඩායමක් සාර්ථක වැටලීමක් කරලා කිලෝ 100කට ආසන්න මෙම හෙරොයින් වර්ගයේ මද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනු ලැබුවා අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මුහුදු මාර්ගයෙන් මේ මද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබෙන්නේ අත්අඩංගුවටගත් පුද්ගලයින්ගෙන් එක් පුද්ගලයෙක් මෙම මද්‍රව්‍ය තොගය ගෙන ආ බවට සැක කරන පුද්ගලයෙක් බවට තනවරණය වෙලා තියෙනවා මේ අත්අඩංගුවටගත් පුද්ගලයින් තිදෙනා එකයි කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක් වයස ඇති පුද්ගලයෙක් ඔහු ඔහුගේ වැගන්ආර් වර්ගයේ මෝටර රථයක්ද සමග මේ මද්‍රව්‍ය තොගයට අදාළව අවසරය මත බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8කට තාවකාලික සංචරණ සීමා පනවා තිබෙනවා. ඒ එම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතින් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ අතර අද දිනේ තවත් කොරෝනා ආසාදිතින් 257 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වෙනකොට අපේ රටෙන් වාර්තා වෙලා තිබෙන COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 19000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අය අතරින් 13000කට අධික සංඛ්‍යාවක් පූර්ණ වශයෙන්ම සුවපත් භාවයට පත් වෙලා තමන්ගේ නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙන බවත් සෞඛ්‍යංශ තහවුරු කළා. එතකම ගෙවුණු පැය 24ක කාලය සලකද්දී වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණු දිස්ත්‍රික්ක පිළිවෙලින් කොළඹ
ගම්පහ සහ කළුතර විදියට අපිට හඳුන්වා දෙන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරට වෙත රැගෙන මේ කටයුතු සිද්ධ වෙන ආකාරය අපිට දකින්න පුළුවන්. මේ තොරතුරුත් එක්ක අපේ රටේ කොරෝනාවේ සියලු තොරතුරු සවිස්තරාත්මකව දකින්නයි දැන් අපේ සූදානම. ඊයේ දිනේ තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 439 දෙනෙකු හඳුනාගත් අතර ඊයේ දිනේ වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 160ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 2 දෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 21 දෙනෙකු ඊයේ හඳුනාගත් පිරිසට ඇතුළත් වෙනවා. මේ අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයට අයත් අටලුකම ප්‍රදේශයේ සිදු කළ අහපු PCR පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 8කට తాවකාලික සංචරණ සීමා පැනවීමට කටයුතු කරනු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සඳහන් කළා. දැනට කටුලුගම් ප්‍රදේශයේ යම්කිසි කොටසක අපි తాවකාලික සංචරණ සීමාවක් පනවලා තියෙනවා ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින්. රාත්‍රී කාලයේදී අපිට ලැබෙන වාර්තා අනුව අපි මේ ප්‍රදේශයේ හුදකලා කරනවද නැද්ද කියන තීරණය අරගන්නවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනයේ වී ප්‍රතිකාර ලැබමින් සිටියේදී ITH රෝහලෙන් පලා ගිය කාන්තාව සොයා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි. ඇහැලියකොඩ ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව තම කුඩා දරුවාද සමග රෝහලෙන් පලා ගොස් දරුවා ඇහැලියකොඩ ජාති නිවසකට බාර දී තිබුණා. එම දරුවා සොයාගත් පොලිසිය නිරෝධායන ක්‍රියාවලියට අනුව දරුවාට අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමටයි පියවර ගනු ලැබුවේ. ජයසිංහ මුදියන්සේලාගේ රුවනි නිසංසලා කරුණාරත්න නැමැති මෙම කාන්තාව සොයා ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. කොහෙන්ද ඔයාලා පැනලා තියෙන්නේ? මෙන්න මෙතනින් අයියේ. මොකද දැන් හිටි සාහාර දැක්කද? අලු එක ඔබගේ ඇද්ද කිව්ව දැක්කද? මෙම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් 10 දෙනෙකු හා තවත් පවුලක දෙදෙනෙකුද අද නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙනුණා. අපිට තියෙන ලොකු චෝදනාවක් තමයි මේ රෝහල් වලට රෝගීන් පැමිණියාම එක එක වෙලාවට යන්න දෙනවා. ඒකයිඩීෂ් රෝහල එහෙම තැනක් නෙවෙයි. ඒගොල්ලන්ට අපි ඕනි ඕනි වෙලාවට යන්න දෙන තැනක් නෙවෙයි. කාන්තාව සහ ඒ දරුවත් ඒ දාලා තිබ්බ කාමරේ ෆෑන් ලයිට් එක ගලවලා තමයි පැනලා තියෙන්නේ. මේ බන්ධනාගාරයේ සිටි බන්ධනාගාරයේදී රෝගී වැළඳිලා පුනරුත්ථාපනය වෙමින් සිටිය රෝගියෙක්. අරල ගංවිල පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව එහි නිලධාරීන් 136 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කර පොලිස් ස්ථානය తాවකාලිකව වසා දැමීමට පියවර ගෙනුණා. අරල ගංවිල සිරිපුර තමන්කඩුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයන්හි යම් යම් ප්‍රදේශවල සංචරණ සීමා පැනවීමටද කටයුතු කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය WJWS කුමාරවංශ මහතා සඳහන් කළා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19537ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙන පුද්ගලයන් සංඛ්‍යාව 5610ක් වන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පුද්ගලයන් 737 දෙනෙකු පසු වෙනවා. මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 74ක්. එමෙන්ම මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 13590ක්. අද දිනේදීද කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 319 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. වැලිකඳ හා පුණානි යන විශේෂ කොවිඩ් මධ්‍යස්ථානවලින් සුවය ලැබූ 190 දෙනෙකුද එම පිරිසට ඇතුළත්. අබුදාබි සිට පුද්ගලයන් 21 දෙනෙකුද, කටාර් සිට පුද්ගලයන් 42 දෙනෙකු හා ඉන්දියාවේ සිට පුද්ගලයන් 58 දෙනෙකුද අද උදැසන මෙරටට පැමිණියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. විදේශ රටවල රැකියාවන්හි නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 46738 දෙනෙකු මේ දක්වා මෙරටට ගෙන්වාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ අතර ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 38ක් තුල පුද්ගලයන් 3894 දෙනෙකු තවදුරටත් නිරෝධායනීය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුල මෙරට PCR පරීක්ෂණ 11398ක් සිදු කළ බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේ අතර මෙරටින් පිටව යන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ස්වයන් නිරෝධායනයකට ලක්වීමකින් තොරව එක්සත් රාජධානියට ඇතුළු වීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. අදාළ විමහතරේ සිට එය ක්‍රියාත්මක වන අතර එක්සත් රාජධානිය මගින් ස්වයන් නිරෝධායනයකින් තොරව සිය රටට ඇතුළු විය හැකි රාජ්‍යයන් ඇතුළත් ලයිස්තුවට ශ්‍රී ලංකාව දෙක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මේ වෙලාවේ අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම තියෙන්නේ අර්බුදයක. අන්න ඒ නිසා මිනිසුන් විදිහට හරසුන් වාද විවාද පැත්තකින් තියලා පිරිපුන් මානසිකත්වයකින් අපි මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. අපිට පුළුවන් මුළු ලෝකයෙන්ම මේ කොරෝනාව නැති කරලා දාන්න.
කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් සොයා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවේ සිදුකරන පර්යේෂණවල ප්‍රධාන පර්යේෂිකාවක් ලෙස මෙරට උපන් මහාචාර්ය මහේෂ් එන් රාමසාමි මහත්මිය කටයුතු කරමින් සිටිනවා. මෙරට උපත ලැබූ මහේෂ් එන් රාමසාමි මහත්මිය එක්සත් රාජධානී වෛද්‍ය අධ්‍යාපනය හදාරා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියත් ඔක්ස්ෆර්ඩ් හා ලන්ඩන් වෛද්‍ය ආයතන වලින් බෝවන රෝග සහ සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි ලබා තිබෙනවා. ඇය මේගන් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන කතිකාචාර්යවරිය ලෙසත් ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ ප්‍රධාන විමර්ශකවරිය ලෙසත් කටයුතු කරමින් සිටිනවා. තිදරු මවක් වන මහාචාර්ය මහේෂ් එන් රාමසාමිගේ දෙමාපියන්ද කීර්තිමත් විද්‍යාචීන් වනවා. තමන්ටම ආවේනික ශාස්ත්‍රයන්ගෙන් අපේ රටට සේවාවන් ඉටු කළ සුවිශේෂී සොඳුරු මිනිසුන් බොහෝමයක් අදවන විට හුදකලාවී ජීවත් වෙනවා. එවැනි සුවිශේෂී මිනිසුන් සොයා යන්නටයි අමතක නැති මතක විශේෂාංගය අප ආරම්භ කළේ. ඒ අනුව සෑම සති අන්තයකදීම ස්වාධින රූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති තුලින් අමතක නැති මතක විශේෂාංගය ඔබට ගෙන එනවා. මෙරට වේදිකාවට ටෙලිනාට්‍යයට සහ සිනමාවට සිය රංගන හැකියාවන්කින් මහඟු මෙහෙවරක් ඉටු කළ අපේම රටේ රංගන වේදිකාවක් වෙනුවෙනුයි අමතක නැති මතක විශේෂාංගය වෙනවන්නේ. අපේ රටේ ටෙලිනාට්‍ය ඉතිහාසයේ ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් වුණු අඹයාලු ටෙලිනාට්‍ය කැන්දලන්දගේ චරිතය ඔබට මතකද? අමතක නැති මතක විශේෂාංගයෙන් අද අපි කතා කරන්නේ අඹයාලු ටෙලිනාට්‍යයේ කැන්දලන්දගේ චරිත නිරූපණය කළ ඒ විශිෂ්ට රංගන ශිල්පී බුද්ධි වික්‍රමයන් පිළිබඳවයි. වසරේ ජනවාරි මාසේ ගාල්ල හීනටිගල නම් කුඩා ග්‍රාමයේදී මෙලව උපත ලැබූ බුද්ධිසේන වික්‍රම හෙවත් බුද්ධි වික්‍රමයන් මෙරට වේදිකාව ටෙලිනාට්‍ය සහ සිනමාවට කළ මෙහෙය අපමණයි. GDN පෙරේරාගේ මගුල් මතය වේදිකා නාට්‍යයෙන් වේදිකාවට අත්පුත් ලැබූ මේ ශ්‍රේෂ්ඨ කලාකරුවා පසුව තොටුපළ මෙහෙමත් ලෝකයක් සහ හෙන්රි ජයසේනයන්ගේ මනරංජන වැඩවර්ජන ඇතුළු වේදිකා නාට්‍ය රසකටම සිය රංගන දායකත්වය එක් කළා. ඔහු වේදිකාවෙන් සිනමාවට ගොඩවන්නේ GBL පෙරේරාගේ සාමා චිත්‍රපටයට සිය රංගන කෞශල්‍ය එක් කරමින්. දේශීය සිනමාව තුළ සිය කුසලතාව පෙන්නුම් කළ බුද්ධි වික්‍රමයන් ජාත්‍යන්තර සිනමා කෘතීන් කීපයකටද එක් වුණා. අබා ඝර චලේ. අබ යෙහී තුම්හාරා ඝර හෑ. ඒ අම්මා කහාં? දීපා මෙහෙතා අධ්‍යක්ෂණය කළ සම්මානනීය වෝටර් චිත්‍රපටය සහ ඔස්කා සම්මානෙන් පිදුම් ලත් මරේ ඒබ්‍රහම්ද රංගනයෙන් එක් වූ ද ග්‍රේටස් ගිෆ්ට් චිත්‍රපටය බුද්ධි වික්‍රමයන් සිය රංගන දායකත්වය ලබා දුන් ජාත්‍යන්තර චිත්‍රපට අතර කැපී පෙනුණා. තාරාදේවි ටෙලිවෘතාන්තයෙන් ජන හදවත් තුළට ඇතුළු වුණු මේ විශිෂ්ට රංගධරයා එය තව තවත් තීව්‍ර කරගත්තේ අඹයාලුවෝ ටෙලිනාට්‍යයේ කැන්දලන්දගේ චරිතය නිරූපණය කරමින්. හේරත්නාව් එහෙනම් ඉදහට තමුසිතයි එන්වලොප් එක දෙන්න වෙන්නේ බණ්ඩාරට රුපියල් 500කුත් එක්ක. අඹයාලුවෝ කැන්දලන්ද කියන්නේ මා නරක මිනිහෙක් නේ. හැබැයි ඉතින් මිනිහාගේ හිනාවත් මා නරි හිනාවක් නේ දාන්නේ. දාලා ඒ පවුලම විනාශ කරේ කැන්දලන්දනේ. මට මතකයි දවසක් මම පාරේ යනකොට ත්‍රිවි ඩ්‍රයිව් ගැනීම මට කතා කරා මාත්‍ය පොඩ්ඩක් එන්න. මාත්‍ය කැත වැඩ කරන්න එපා කියලා. මම බැලුවා මං ඇහුවා මොකද්ද මේ කියන්නේ? මාත්‍ය පවුලක්ම විනාශ කරන්නේ ජරා වැඩ කර. මං කිව්වා ඒක ඉතින් චරිතයක් නේ චරිතයක්. මෙරට කලාක්ෂේත්‍රයට සිය රංගන කුසලතාව තුළින් මහඟු සේවාවක් කළ බුද්ධි වික්‍රමයන් අද සිය ජීවන ගමන් මගේ 83 වන විය පසු කරමින් තම කලා සෞර්ධයන්ගෙන් හුදකලාවී ජීවත් වෙනවා. ඔහොම කනකාටු උදායකයි අපේ කලාකාරයොන්ට කලාව කරනකම් හොඳයි. කලාව කෙරුවෙන් පස්සේ අවුරුදු දෙකක් විතර නොහිටියොත් අමතක වෙලා යනවා. ඔහුගේ දවස්වල මම මේ රෝදපුටුවේ ඉන්නකොට ජනාධිපතිතුමාගේ රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබුණා. එදා මේ මමත් ගියා මගේ දුවත් එක්ක. ගියා මේ දවසේ මාත් එක්ක බොහොම හිතවත්ව හිටපු කලාකාරයෝ මගේ ළඟට ආවේ නැහැ. නමුත් මම බොහොම හිතවත්ව හිටපු කට්ටියත් එදා මන් දැක්කාම ආක බලාගත්තා. කාට කියලා විශේෂයෙන් චෝදනා කරන්න තියන්නේ නැහැ. ඉතින් මටම තමයි චෝදනා කරගන්න ඕනේ.
මොකද මේ අපි ඒ දවස්වල බොහොම හිතෙන් බොක්කෙන් වැඩ කරා කියන වගේ දෙයක් නේ අපි කරේ. අනිත් එක අපි සල්ලි හම්බ කරේ නෑනේ. අදිසියෙන් ඔබතුමාලා මට කතා කරලා මගේ රූගත කිරීම වගේක් කරන්න එනවා කියලා කිව්වම මට පොඩිම සතුටක් දැනුණා. මොකද එකක් ඉතින් කවුරුවත් එන්නේ නෑ මගෙන් ගන්න. සැප දුක් ගන්නවත් එන්නේ නෑ. අදසිය වසරකට අධික කාලයක් සිය රංග ප්‍රතිභාව තුලින් මෙරට කලා ක්ෂේත්‍රය පෝෂණය කළ බුද්ධි වික්‍රම නම් වූ රංගදරයාණෙනි ස්වාධීන රූපවාහිනී අපි ඔබට දීර්ඝායු පතන්නේ හදවතින්මයි. මෙවන් වූ සුවිශේෂී චරිතයන් වෙනුවෙන් ඔබත් අතහිත දීමට සූදානම්ද? එසේනම් අප අමතන්න විල්පත්තු රක්ෂිත ආශ්‍රිත කල්ලාරු වනාන්තර කලාපය එලි කරමින් සිදු කර ඇති අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියාචනයක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිදින් මහතා පවසනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කළ ප්‍රකාශය බෙහෙවින් අගය කරන බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. මේ අප පසුගිය 19 වනදා ප්‍රධාන පුවත්මකින් විකාශය කළ පුවතකි. මෙම පුවත සඳහා අප හිටපු කථානායක කරූ ජයසූරිය මහතා විසින් සිදු කළ ප්‍රකාශයේ කොටස් ඇතුළත් කිරීමට පියවර ගත්තා. එය මොනම ආකාරයකින් හෝ විකෘති කිරීමකින් තොරවමයි. එහෙත් ඒ සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අද අප වෙත ලිපියක් යොමු කර තිබෙනවා. මාධ්‍ය නිදහසටත් මාධ්‍ය සදාචාරයටත් පූර්ණ ලෙසම හිස නමා ගරු කරන අප එම ලිපිය කිසිදු සංස්කරණයකින් තොරවම මෙසේ නිවේදනය කරනවා. උපුටා ගැනීම 2020/11/19 දින ඔබ මාධ්‍ය ආයතනයේ ප්‍රධාන පුවත් ප්‍රකාශයේ විකාශය වූ පුවතක් සම්බන්ධවයි. 2020/11/19 වනදා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ විසින් කොළඹදී පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක කොටස් උපුටා ගනිමින් සංස්කරණය කරන ලද පුවතක් එදින රාත්‍රී ස්වාධීන රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළ විකාශය කර ඇති බව අපගේ නිරීක්ෂණයට ලක්ව ඇත. එම සංස්කරණය කළ පුවත තුළින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සහ එහි සභාපතිවරයාගේ මතය විකෘති කර දක්වා ඇති බැවින් ඒ පිළිබඳව පහත සඳහන් කරුණු පැහැදිලි කරමු. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශයේ උපුටා දක්වා ඇති පරිදි ජනාධිපතිවරයා සෑම මාසකම ආරම්භයේදී මහා සංගරත්නයේ උපදේශක සභාවක උපදෙස් ලබා ගන්නා බවට ජාතිය අමතා කරන ලද ප්‍රකාශයේදී සඳහන් කිරීම අගය කරන බව අප සභාපති කරූ ජයසූරිය මහතා සඳහන් කරන ලද බව සත්‍යකි. නමුත් ජනාධිපතිවරයා එලෙස උපදෙස් ලබා ගන්නේ නම් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදී එලෙස උපදෙස් ලබා නොගත්තේ මන්ද යන්න ප්‍රශ්න කරන ලදී. එම ප්‍රශ්න කිරීම ඇතුළත් නොවීම හේතුවෙන් ප්‍රේක්ෂකයා කිසියම් නොමග යැවීමකට ලක් කර ඇති බව පැහැදිලිය. එමෙන්ම දූෂණය හා අක්‍රමිකතා පිටුදැකීමට තමා කටයුතු කරන බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කිරීම අප සභාපති කරූ ජයසූරිය මහතා විසින් සත්භාවයෙන් යුතුව අගය කරන ලද බව සත්‍යකි. නමුත් දූෂණය පිටුදැකීමේ සැබෑ ඌමනාවක් පවතී නම් ප්‍රසම්පාදන කොමිසම අකර්මණ්‍ය කොට ඇත්තේ මන්ද යන්න එෙහිදී ප්‍රශ්න කරන ලදී. එම ප්‍රශ්න කළ කොටසද සංස්කරණය කොට අදාළ ප්‍රකාශයේ මුල් කොටස පමණක් විකාශ කිරීම තුළ සමස්ත අදහස විකෘති කර ඇති බව පෙනේ. මධ්‍යස්ථ බහුජන සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය දේශපාලනඥයන් පිළිබඳව පදනම් විරහිත විවේචන එල්ල කිරීම හෝ අනවශ්‍ය ප්‍රශස්ති ගායනා කිරීම සිදු නොකරන අතර ඉතා විචාරශීලීව සමාජ යහපත වෙනුවෙන් සිය මතය ප්‍රකාශ කරනු ඇත. එමෙන්ම යහපත් දේශපාලන ක්‍රියාමාර්ග ඇගීමට මෙන්ම රටටත් ජනතාවටත් අහිතකර ප්‍රතිඵල උදා කරන ක්‍රියාමාර්ගයන්ට එරෙහිවීමටද පසුබට නොවනු ඇත. මීට හිතවත් පාලිත ලිහිණිය කුමාර ලේකම් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය උපුටා ගැනීම අවසන්. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමු යමු රාත්‍රී 9:30ට.